රාහස් එළිදරව් කරන දෙවියන් වහන්සේ බැඩසටහනට ඔවසිියලු දෙනා සාදරයෙන් පිළිගානිමූම් අදදිනේදී අපි ධානියල් පොතේ හයිවෙනි පරිච්ෂේදයයි අධ්‍යායනය කරන්නේ එම පරිචේදය තුළ අපි අපගේ මෙම ග්‍රන්තයේ ප්‍රධානචරිතය වන ධානියල්ගේ ජීවිතේ සිදුවීම් කීපයක් අපි දකිනමාම් හැවැනි පරික්ෂේදේ ධාරිියුස් රජතුමා ගැනයි සඳන්වන්න මුලින්ම. මෙතෙක් ක අපී නෙබුකදනෙසාාර් බෙල්ශෙසාර් කියනේ රජතුමාන් හා ධානය ලතර තිබුණු ඒ සංවාධයන්වලට අපි අවධානය යොමු කළ දැන් වෙනත් රජතුමෙක්. ධාර්ියුස් රජතුමා තමාගේ මුළු රාජ්‍යය භාරවසිටින පිණිස දෙශාධිපතින් එකසිය විසි දෙනෙකු පත්කිරීමට සතුටු විය. ඔහු ඔවුන්ට ඉහලෙන් ප්‍රධාන ඇමතිවරුන් තිදෙනෙක්කුද පත් කළේය. මේ තිදෙනට වගකීම් පැවරීතිබුණේය. ධාරියුස් මෙසේ කළේ ඕවට කිසි හානියක් නොවන පිණිස්සය. ඒ අමාත්‍යවරුන්ගෙන් එක් කෙනෙක් ධානියල් විය. එතවට ධාරියස්ගේ රජකාලේ ර්ධානියල් ප්‍රධාන මන්ත්‍රවරුන්ගෙන් කෙනෙක් හැටියටයි පත් කරනු ලබතිබුණේ. ධානියල්ට ඇති පුදුමකුශලතා නිසා ඔහු ඇමතිවරුන්ටත් දිශාපතින්ටත් වඩා උත්කෘෂ්ඨ බව පෙනීගියේය. එබැවින් රජතුමා මුළු රාජ්‍ය පාලනය කිරීම පිණස්ස ධානියල් පත්කරන්නට අදස් කළේය. මේට අසතටු වූ ඇමතිවරු හා දිශාපතිවරු, ධානියල්ගේ පාලනයේ මේ වරද සොය යම්වරදක් සොයන්නට මානබැලුවෝය. ඒත් එවැනි කිසිම වරදක් ඔවුන්ට සොයාගත නොහැකිවිය. මන්ද ඔහු විශ්වාසමන්තව කටයුතු කළේය ඕගේ කිසි වරදක්වත් දෝෂයක්වත් නොවීය. එවිට ඔහු ධානියල්ට විරුද්ධව පැමිලිණි කරන පිණිස ඕගේ ආගම සම්බන්ධයෙන් යම් කරුණක් සොයාගත්තොත් මිස අන් කිසිකරුණක් අපට කිසි කලෙක්ක සොයාගත නොහැකිියයි කීහ. එනම් මේ ඇමතිවරු, ධානියල්ට ඊරිෂයා කරමින් ධානියල්ට රාජ්‍යබලය ලබාදීම වැලත්වන් වලක්වන්නට ඔවුන් තත්කරනවාම්. කෝමාරී ධානියල් ප්‍රධාන ඇමතිවීම ඔවුන්ගේ අසතටුට කාරණක් බව ඔවුන් පෙන්නුම් කරනවා. එමනිසා ඔුන් කෝමාරී අඩුවක් මුණරි වරදක් හොයාගන්නට උත්සාහත් දරනවා. ඕගේ පරිපාලනය තුළ කිසිම අඩුවක්. ඔවුන්ට සොයාගන්නට බැරිවෙනවා. ඒ අවස්ථාවයිදි තමයි ඒ සෙසු ඇමතිවරු කියා සිටින්නේ. ඕගේ ආගම පිළිබන්ද යම් වරදක් අපි සොයාගත්තොත් අපට පුළුවන් ඔහුගේ ඒ පත්වීම වලක්වන්නට කියා. ඒ බැයි නැමතිවරු ස දිශාපතිවරුද මෙසේ කීහ. රජතුමැනි චිරත් කාලයක් වැජබෙත්වාම්. ඔබේ රාජ්‍යයේ සියලු අමාත්‍යයෝ ද අධිපතිවරුද මන්ත්‍රිවරුද ආණ්ඩු කාරයෝද වන අපි ඉදිරිපත් කරන රාජාඥාව පනවා එය ක්‍රියාත්මක කරන ලෙස ඔබෙන් ඉල්ලීමට ඒක මතිකව තීරණය කරගනිමු. එනම් තිස්දවසක් ඇතුළතදී යම් කෙනෙක්කු රජතුමාගෙන් මිස අන් දෙවි කෙනෙකු ගෙන්වත් මනුෂයකු ගෙන්වත් කිසියම් අයදුමක් කළොත් ඕසිංහ ගුහාාවේ හෙල්නු ලැබේයයි කියාය. ඉතින් රජතුමෙන මේදවරුන්ගේ ද ප්‍රසිවරුන්ගේ ද වෙනස් නොකළ හැකි ව්‍යවස්ථාවේ ප්‍රකාරයට මේ ආඥා පත්‍රේද වෙනස් නකළ හැකිවන ලෙස එය ස්ථීර කර අත්සන් කළමෑනව. ධාර්ියුස් රජ ඒ ආකඥාපත්‍රය අත් සංකලේය. එතකොට මේ අය දැන් ආගමික පැත්තෙන් යම් වරදක් හොයාගන්නට ඒ අය දැනගෙන සිටියා ධානියල් කවදාවත් තමන්ගේ දෙවියන්ට හර වෙන දෙවිවරුන්ට කීකරු නොවන බාව. ගරුභූමන් නොදක්වන බව. ඒ තේ අය මේ රාජාකඥාවක් බවට පත්කරගන්නට පැමිණෙනවා දවස්තියක්. නියම කරනො මේ දවස්තිය තුරදී සෑම කෙනෙක්ම රජතුමාගේ දෙවිවරුන්ට පමණයි වැඳුම් පිදුම් කළ යුතුයි කියලා. ඒය රාජාඥඥාවක් කරගන්නවා පමණක් නොවෙයි, රජතුමාගේ අත්සන් සහිතව එය ඒ අය තීරණයට පත්කරනමා. දැසවෙනි භගන්තිය. රාජාඥාව පනවා ඇති බව ධානියල්ට ආරංච වූ විට ඔහු ගෙදරගොස් උඩුමහල් මැදුරය. කවුලු ජෙරුසලම දෙසට ඇරී තිබියද. පුරුදු පරිදි දිනකට තුන්වරක් දනින් වැටී තමාගේ දෙබියන් වහන් සේදිරියෙහි යාඥඥාකොට ස්තුති පුද කළේය. එතකොට මේ විජාතික ප්‍රදේශයක රාජාඥාවක් තිබෙනවා, ඒ ධාරියුස් රජතුමාගේ දෙවීවරුන් හැරෙන්න්නට වෙන දෙබි කෙනෙකුට කන්න ලව් කරන්නට බැහැයි කියලා. ධානියල් මේය දැනගත්තාම ප්‍රසිද්ධිය නොවෙයි. තමන්ගේම ගෙදර ගොස් උඩු මහල්ලට ගොස්. ඔහ! ජෙරුසලම් දේව මාලිගාව තිබුණේ දිශාවදියා බලාගනිමින් ධනින් වැටි දවසකට තුන්වරක් යාත්ඥ කරනවා. ධානියල් වරදකට අසුකිරීමට බලා සිටි විරුද්ධකාරයෝ පැමිණ, ධානියල් තමාගේ දෙවියන් වහන්සේ ඉදිරියේ යාාත්ඥා හා කන්නලව කරනු දුටුබෝය. එවිට ඔහු රජුරුවා ඉදිරියට පැමිණ රාජාඥාව මතක් කර රජතුමෙන තිස් දවසක් ඇතුලතදී යම් කෙනෙු ඔබතුමාගෙන් මිස අන් දෙවි කෙනෙකු ගෙන්වත් මනුෂ්‍යයෙකු ගෙන්වත් කිසියම් අයතුමක් කළොත් ඔහු සිංහ ගුහාාවට හෙළිය යුතුය කියා, ඔබතුමා ආකඥාපත්‍රයා කත් සංකලා නොබේ දැයි ඇසූහ. ඒ එසේමයයි වෙනස් නොකළ හැකි මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේෙ ද ව්‍යවස්ථාව අනුව ඒ ස්තීරයයි රජතුමා පිළිතුරුදුන්නේ. ඒතකොට සමාරක්කාය දැනගන්නවා ධානියල් මේ රාජාඥාවට කකරු නොබී තමන්ගේ දෙවියන්ට කන්නලාව් කරනවාම්. එමනිසා මේ අය පැමිණ රජතුමාට කියා සිටිනවා, මෙවැනි දෙයක් සිද්ධ වනව ඔබේ රාජ්‍යතුළ කියලා. එවිට ඔහුහු රජ්ජුරුවන් ඉදිරියේ පිළිතුරු දෙමෙන් රජතුමා ජුදාරටි නල්ලගනු ලැබූ අය අයගෙන්න්න එක්කෙනෙකුවන දානියල්, ඔබ හා ඔබතුමාත් සන් කළ ආඥාවනො සැලකා දවසගට තුන්වරක් හමාගේ දෙවියන්ට ඇදුුම් කරයි අයි කීහ. රජතුමා මේ වචන ඇසූ විට ඉමහත් සංවේගයට පත්වී. දාානියල් ගලවාගන්නත ඉතාගෙන ඉරබසිනතුරු ඒ ගැන මොලයවේසා කල්පනා කළේය. ධාරිියස් රජතුමාගේ ඒ පාලනය යටතේ ප්‍රධාන ඇමතිවරේ හැටියට හිියේ දාානියල්. එමනිසා ධානියල්ට බිරුද්ධව මෙවැනි චෝදනාවක් ගෙන එද්දී. ඒ රජතුමා තැත් කරනවා කල්පනා කරනවා, මොලේ වෙහිස කරගන්නවා කෝමාරේ ධානියල්ව බේරගන්නටම්. එකල ඒ පිරිස රජවෙත පැමිණ රජතුමනි මේදවරුන්ගේ ද පර්සිිවරුන්ගේ ද නීතියානුව, රජවිසින් පනමනලද නියෝගයක් වෙනස් කළ නොහැකි බව ඔබතුමාට මතක් කරනෝ කැමත්තෙමෝයි කීහා. ඒත් මේආය ධානිියල්ට ඊර්සියා කරනවා පමණක් නොවයි. රජතුමාට පෙරත්ත කරනවා, මේ රාජ්‍ය නියෝගය ක්‍රියාත්මක කරන්නට කියලා. ඒයට විරුද්ධව කටයුතු කරණා එ සිංහ ගුහාාවට තල්ලු කරන්නට කියලා. එවිට රජතුමා ධානියල් ගෙනවුත් සිංහ ගුහාාවේ දැමීමට නියමයක් කළේ ය. එහෙත් ඔහු ධානියල්ට කතාකොට ඔබ නිරන්තරයෙන්ම නමස්කාර කරන ඔබේ දෙවියන්වහන්සේ ඔබ ගලවන සේක්වයි කියා. ඒත් රජතුමා දන්නවා ධානියල්ට විරුද්ධව මොකුත්ම කරන්නට බැහැයි කියලා. ඒත් මේ රාජආඥාව නිසා. එතුමාන්ට බැහැ ඒ නියෝගයට පිටුපාන්නට. ඒ නිසා තමයි රජතුමා ධානියල් වෙතට ගොස් කියා සිටින්නේ. ඔබ නිරන්තරයෙන්ම නමස්කාර කරන ඔබේ දෙවියන්වහන්සේ ඔබ ගලවන සේක්පයි කියලා ප්‍රාර්ථනා කරනවාම. තවද ානියල් සම්බන්ධයෙන් කරනලද නියමේ වෙනස් නොකළ හැකිවන ලෙස ගලකින් සිංහ ගුහාාවේ කටවසා. ඒය රාජ මුද්‍රාවෙන්ந்த උත්த்தමයන්ගේ මුද්‍රාවලින්ද මුද්‍රා කරනු ලැබීය. ඒ අය නිකම්ම නිකම් ධානියල්ව සිංහ ගුහාාවට தල්ලු කරන්නේ නෑ. ඒ දැනගෙන යිටයා රජතුමා ධානියල් ගැන හොඳ හිතක් තබාගෙන ඕ ගැන, හොඳදේ දන්නා නිසා ඕහ බේරාගන්නට උත්සාහ කරයි කියලා ඒ සිංහ ගුහාාව පවා මුද්‍රා තබන්නට ඔවුන් තැත්කරනවාම්. එෙදේ තැත්කරනවා පමණක් නොවයි ඒය මුද්‍රාව තබනවාම්. රජතුමා මාලිගාවට ගොස් නිරාහාරයෙන් රාත්‍රිය ගත කළේය මේ විජාතික රජතුමැක් ඒත් ධානියල් බැෙනුවෙන් එතුමා නිරාහාරව සිටිනවාම්. පුරුදු විනෝධ ආස්වාදද ප්‍රතික්ෂේප කළේය. මොකද සිංහ ගුහාාවට දැම්මම ඕට ගැලවීමක් නැහැ. ඒ නිසා දුක්වෙමින් මේ රජතුමා තමන්ගේ සාමානයා විනෝධ ආශ්වාාදය පවා ප්‍රතික්ෂේප කරනවාම්. ඕට කිසි නින්දක් නොවීය. උදේ පාන්දරින් එළිය වැටීගෙන එද්දීම ඔහු නැගිට සිංහගුහාාවළඟට යු යුහව ගියේය. මේ රජතුමෙක්. ධානියල් කෙරෙහි තිබුණාවයේ විශ්පාසය නිසා. එතුමා රද කෙනෙක් කැටියට නෙමෙයි පොඩි දරුවෙක්ම මෙෙන් ක්‍රියා කරනවා. යුහුව ඉක්මනින්ම දුවග්‍යානවා ඒ සිංහගුහාාව වෙතට. ධානියල් සිටි සිංහ ගුහාාවට ඔඕහු ලංවෙත්ම ඔහු සංවේගජනක හඬකින් මොරගසා, ජීවමාන දෙවියන්වහන්සගේ මේකරුවන ධානියල්. ඔබ නොකඩවාම නමස්කාරකර නොබේ දෙවියන් වහන්සේට සිංහයන්ගේ ඔබ ගලවාගන්නට පුළුවන් වීදැයි ඇසුවේය. සිංහ ගුහාාවට යන මේ රජතුමා බයෙන් සංවේගජනක හඬකින්. ෑ ගානමා මොකද එතුමා දන්නවා සිංහන් ඕව මරා දමන්න ටැතිී කියලා. ඒත් ඒ රධතුමා තුළත් ඒ විශ්වාසය තිබෙනවා හුගේ වචන ටික ඉතාමත් ලස්සනයි. ජීවමාන දෙවියන් වහන්සගේ මෙහිකරුවන දාානියය. ඔහු දැනගෙන හිටියා ශුද්ධාත්මානුභාවෙන් ජීවමාන දෙවියන්වහන්සගේ මඟ පෙන්වීමේ යටතේ ජීවත්වන දාානියල් කියන එක. ඔබන්ස ඔබ නොකඩවාම නමස්කාර කරන නොකඩවාම. අපි දෙවන්වන්ස සොෑන්නට ඕනෑ නොකඩවා. අපි සතුට ඉන්න වෙලා එවිතර කුුණන්වන්ස සොවෙලා දුකෙන් ඉන්න වෙලාව උන්වන්ස අත්හරන්නට බැහැ. ඔබ නමස්කාර කරන නඔබේ දෙවියන් වහන්සේට සිංහයන්ගෙන් ඔබ ගලවාගන්නට පුළුවන් වීදයි ඇසුවේයම්. එවිට ධානියල් මෙසේ පිළිතුරුදුන්නේය. රජතුමනී. සිරාත් කාලයක් පැදම්බෙත්වා. මාගේ දෙවියන්වහන්සේ තමන්ගේ දූතය නෙවා සිංහයන්ගේ කටවල්ල පියේ වූ සේක. එබැවින් උන්ගෙන් මට කිසි අනතුරක් නොවීය. මාගේ දෙවියන්වහන්සේ සේ කළේ උන්වහන් සඉදිරියයේමා නිදෝස් කෙනෙකු වන බැවිනි. ඇරත් රජතුමනි ඔබ ඉදිරියේද මාකිසි වරදාක් කර නැත. එතවට ඇතුළේඉදං. ගහාාවේ ඉඳලා මුද්‍රාව තබන ලද ඒ සිංහ ගුහාාවේ සිට ධානියල් කියනවා දෙබියන් වන්සේ මා ගලවා ගත්තා. උන්වස ඉදිරියේ මම නිදොස්. ඔබතුමා ඉදිරියේත් මම නිදොස් කියා ධානියල් කියා සිචිනවාම්. එවිට රජතුමා යිතෝ ඉතා සන්තෝෂවී විජාතික රජතුමෙක් තමන්ගේම රාජ්‍ය ආකඥාවට විරුද්ධව කටයුතු කරපු කෙනෙක්. අනපිටින් ඉන්නවයි කියලා දැකලා ඉතාමත්ම සන්තෝෂයට පත්වනවාම්. ධානියල් ගුහාාවෙන් ගොඩතගන්නට අනකළේය. එසේ ධානියල් ගුහාාවෙන් ගොඩගන්නා ලදී. ඕහුට සුළු තුවාලයක් පත් සිදු වීතිබුණේ නැත. එසේ වන්නට හේතුව ඕහ තමාගේ දෙවන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමයි. පසු ජතුමා ධානියල්ට විරුද්ධව පැමිණිලික් කළ හාය ඔවුන්ගේ භාර්යාවන් හා දරුවන් සමග සිංහගුහාාවට දමන්නට හන කළේය ඔවුන් ගුහාාවේ පතුලට පැමිණෙන්නටත් පෙර සිංියෝ ඔවුන් පිට කඩාපැන ඇටකටුපිටින් ඔවුන් කැබලිකොට දැමූහා එතකොට නිදෝස් වූ ධානියල්ව දෙවන්වාන්සේ බේර ගන්නවා ඒ ධාරක්ෂා කරන ලද ධානියල්ගේ ගැලවීම සිතමෙන් ඒ විජාතික රජතුමා ඉමහත් සතුටට පත්වනවා. ඒත් ධානියල්ට ඊරිසියා කරපු ධානියල්ට දොස් කියියපු රජතුමාට විරුද්ධව කටයුතු කරපු ඒ සියලු දෙනාටම ඒ අය ධානියල්ට පතපු දේම ඔවුන්ට සිද්ධ වනවා. ඔවුන් ඒ ගුහාවෙේ යටට යන්නටත් පෙර ඒ සිංියෝටික පැන ඔවුන්ව කාදමනවාම්. ධාරුස් රජය ලොවපුරාසිටි සකළ ජනයාටත් ජාතීන්ටත් හැම භාෂාවක් කතා කරණයටත් මෙසෙලියායැවේය. ඔබ හැමට සමාධානය වේවා. මාගේ අධිරාජයේ සකල විජිතයන්හි සිටින, සියලු දෙනා ධානියල්ගේ දෙවියන්වහන්සේට ගරුබිය දක්වා නමස්කාර කළ යුතුයයි මම අනකරමී. එතකොට මේ රජතුමා දැන්. ධානියල්ගේ ඒ ගැලවීම ජීවිත බේරාගැනිම ගැන සතුට්‍රට පත්පනවාම් පමණක් නොවෙයි. ධානියල්ගේ දෙවියන් වහන්සේට මින්ඉදිරියට තමන්ගේ රාජ්‍යතුළ සියලු දෙනා වැඳපිදම් පුදන්න ටෝනයි කියා අනකරනවාම්. මන්ද ඊට පස්සේ ලස්සන ඒ යාාත්ඥාවකේ රජතුමා කියනවා. එතුමානෝ ජීවමාන සදාතනික දෙවිඳ අනෝය. එතුමානන්ගේ රාஜ්‍යය පහනොවන්නේය එතුමානන්ගේ පාලනයද අවසන් නොවන්නේය ගලවන්නත් නිදහස් කරන්නත් අහසෙද පොළවේද හස්කම්ද අරුමපුදුමදේද කරන්නෙත් එතුමානෝය සිංහයන්ගේ බලයෙන් දානියල් මුදාගත්තත් එතුමානෝය මේනිසා ධාරියුස්ගේ රාජ්‍ය කාලේදීද පර්සියානු ජාතික සෛරස්ගේෙ රාජ්‍ය කාලෙහිදයිද. ධානියල්තෙමේ සෞභාග්ගෙන් වැදමනේය. ම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනම්. විශ්වාසය ඉතාමත් වැදගත්. නැවත භාරයක්. රජවරුන් විසින් ආගමික පීරණයට පත්කරනු ලබනපු ඒ ජනතාවට මේ කතුවරයා මේ කතාපුුවත තුළින්. මේ ජනප්‍රවාදය තුළින් මේ කෙටිකතාව තුළින් ඒ අයට කියන්න මුණවාද බියනුවන්න. රාජ්‍ය නියෝගයන් ඔබගේ ආගමික වටිනාකම්වලට විරුද්ධවති බෙනවනම්. එයට පිටුපා දෙවියන් වහන්සේට පක්ෂපාතිවන්න. උන්වහන්සේ ඔබව සියලු අනතුරන්න බේරාගන්නා සේක කියන එක කියා සිචිනවාම්. එනම් දානියල්ගේ පොතේ පළමුවෙනි පරික්්ෂයේ දේසිට, යවෙනි පරිච්ේදය දක්වා ජන ප්‍රවාදයන් තමයි අපට දක්නට ලැබෙන්නේ. එනම් කෙටි කතාවන්. මේ කෙටිකතාාවන් තුළින් කිතුුණු පැවත්ම ජුදා පැවත්ම කෙසේද තිබිය යුත්තේ කියන. ඒ සදාචාරාත්මක ඉගැන්වීම් අපට ලබා දෙනු ලබනවාම්. ඒ වගේම තවත් මෙවැනි කතාපුුවත් දෙකක් තිබෙනවා, මේ පළමුවෙනික් කොටසහා සමාන. එය අපගේ බයිබලය තුළ දවිතීය සම්මත ග්‍රන්ථාවලයේ තිබෙන ඒ ධානියල් කොටසේ තිබෙන්නේ. එමනිසා මම ඇරයුම් කරම ඔබට මීළඟ වැඩසටානට සාභාගිවන අවස්ථාවේද ඒ දවිතීය සම්මත ග්‍රන්ථාවලියයේ ධානියල් පොතේ දෙවැනි පරික්්ෂේදය කියවා ගන්නට කියා. අපිට තවත් විසඳගත යුතු පොඩි ගැටලුවක් තිබෙනවා. ඇයි අපි ධානියල්ගේ මේ දයිතිය සම්මත ග්‍රන්ථාවලියයේ තිබෙන මේ පොත දේවානුභාාවයෙන් ලියවුණු දේව වචනයට අයිති පොතක් නම්. ඇයි එ වෙනම අපට වෙන් කරදී තිබෙන් එකම පොතක නැතුව. අපි බයිබලයේ පරිවර්තනය කරද්දි අපි අනිත් කතෝලික නොවන කිතනුවන් සමඟ එකතු වෙලයි මෙම පරිවර්තනය සිද්ධ කරන්නේ. ඒ නිසා අපිට සිද්ධ වනවා යම් තීරණයන් ගන්නට. ඒ අනුව තමයි කතෝලික නුවන කිතනුවන් සියලු දෙනා පිළිගන්නන්න වූ ඒ පොත් පැරණිගිවස් පොත්තිස් නමය අපි මුලින්ම සඳාන් කරමින් ඊට පස්සේ කතෝලික නොවන අය පිළිගන්නේ නැති, ඒ පොත් කතෝලිකැන් වන අපි දවීතීය සම්මත ග්‍රන්ථාවලිය කියා තවත් කොටසක එය දමා තිබැන්නම්. එෙබ්‍රෙව් බයිබලය තුළ මේ කොටස මේ පරික්ෂේදයන් තුන නැතිවන්නට හේතුව එය ලියවී තිබුණේ ග්‍රීක භාෂාවෙන්. එය එබ්‍ර පරිවර්තනයක් ද නැද්ද කියන එක ගැන අපි තාම දන්නේ නැහැ. ඒ අප සතුව තිබෙන්ෙන වූ ඒ පරිච්ෂේදයන්තුන, ග්‍රික භාෂාවෙන් තිබෙන නිසා. එය එබ්‍රෙවවරුන් විසින් ඒ වගේම කතෝලික නොවන කිතනුවන් විසින් පිළිගණු ලබන්නේ නෑ දේවාත්මාභාවයෙන් ලියබුණු පරික්්ෂේදයන් හැටියට. ඒත් අපි කතෝලිකයන් හැටියට මේත් අපි අධ්‍යායනය කරන්න ඕන එමනිසා ඊළඟ වැඩසටානටසාභාගි වෙද්දිී දවිතය සම්මත ග්‍රන්ථාවලිය තිබෙන ඒ ධානියල් කොටසේ දෙවැනි පරිච්ෂේදය කියවා ගන්නාමෙන් මම ඔබට ආරාධනා කරනවාම්. ඒ නම් රාස් එළිදරව කරන දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කර ඔබත්. දේව විිශ්වාසය තුළ ජීවත්පන්න ටවාශය වරප්‍රසාද ලබා දෙන්නට කියා ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට ජසුපිහිටයි.